ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට කොරෝනා මරණ සියයේ සීමාව ඉක්මවයි මරණ සංඛ්‍යාව 101ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 ඉක්මවයි දහ හතරවෙනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේ කිසිදු වෙනසක් මෙතෙක් තීරණය කර නැහැ. ඉදිරියේදී සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම ගැන තීරණය අද දිනේ. රෝහල් සේවකින් වෘත්තීය ක්‍රියාමාර්ගයක රෝගීන් දැඩි අපහසුතාවයක. කාලගුණයේ යලිත් වෙනසක් ප්‍රදේශ කිහිපයකට තද වැසි සමග සුළං. G7 සමුළුවෙන් දිලිඳු රටවලට කොවිඩ් එන්නත් මිලියනයකට අධික ප්‍රමාණයක් ලබා දීමට පියවර. ශ්‍රී ලංකා තරඟ සංචාරයේ එක්වන ඉන්දිය සංචිතේ නම් කරයි නායකත්වය ශිකර් දවන්ට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකාවෙන් මෙතෙක් දිනක් තුල වාර්තා කළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සෞඛ්‍ය අංශ විසින් අද පෙරවරුවේ තහවුරු කළා එලෙස වාර්තා කළ මරණ සංඛ්‍යාව 101ක් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා COVID-19 වෛරසයේ ආසාදනය වී සෞඛ්‍යාංශ විසින් දිනක් තුල තහවුරු කරන ලද වැඩිම COVID මරණ සංඛ්‍යාව අද පෙරහුරුවේ වාර්තා කළා. එලෙස සෞඛ්‍යාංශ විසින් තහවුරු කළ COVID මරණ සංඛ්‍යාව 101ක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 2011ක් ලෙසයි. COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 2738 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 575ක්. ඒ අතරින් නිට්ටඹුව ප්‍රදේශයෙන් රෝගීන් 171ක්, ගම්පහින් 42ක්, කඩවතින් 42ක්, මිනුවන්කුඩින් 33ක්, මිගමුවෙන් 33ක් හා වේයන්ගුඩු ප්‍රදේශයෙන් 32 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 339ක්, කළුතරින් 81ක්, හම්බන්තොටින් 27ක්, රත්නපුරෙන් 52ක්, මොනරාගලින් 6ක්, බදුල්ලෙන් 73ක්, නුවරඑළියෙන් 198ක්, මහනුවරින් 127ක්, මාතලෙන් 35ක්, බඩකළුපෙන් 79ක්, අම්පාරෙන් කොවිඩ් රෝගීන් 38 දෙනෙකුද ඊයේ දින වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලෙන් කොවිඩ් රෝගීන් 48 දෙනෙකු වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 68ක්, පොළොන්නරුවෙන් 30ක්, පුත්තලමෙන් 42ක්, වවුනියාවෙන් 32ක්, මන්නාරමෙන් 25ක්, මුලිතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 4ක්, කිරිල්චින් 5 දෙනෙකු හා යාපනයෙන් 167 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 216134ක් ලෙසයි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල් ගතවර ප්‍රතිකාර ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ පූර්ණ සුව ලැබීමෙන් පසු අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ බිරිඳ ආශිර්වාද ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණියා. මේ රටේ සියලුම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නකරණයට ලක් වෙන තෙක් මම මේ රටේ මහජන සේවකෙක් හැටියට මම එන්නත ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ එන්නත් මම පරිත්‍යාග කරන මේ රටේ ජනතාව. රට තුල ජීවත් වෙන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා. අපේ පුද්ගලික සුඛ විහරණය පුද්ගලික සෞභාග්‍ය වෙනුවට මේ අතර COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් 5 එන්නතේ මාත්‍රා 65000ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ලබන 14 වෙනිදා සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන ඇති තීරණේ මෙතෙක් කිසිදු වෙනසක් සිදු කර නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් දහසකට අධික පිරිසක් ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා ලබන 14 වෙනිදා ලිහිල් කිරීමට ගෙන ඇති තීරණයේ වෙනසක් මෙතෙක් සිදු කර නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. පළාත් අතර සංචරණයේ සීමා කිරීම සහ සංචරණ සීමා ඉදිරියේදී ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අද දින රට හමුවේ ප්‍රකාශ කරන බවයි යුද හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ. මේ අතර සංචරණ සීමා පනවා ඊට අනුගතව කටයුතු කරන ලෙසට ජනතාවට කොතෙකුත් දැනුම් දීම සිදු කළද ඊට
කිසි ලෙසකින් අවනත නොවී කටයුතු කළ පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ගත වූ පැය 24 තුළදී අත්අඩංගුවටගෙන තිබෙනවා. තවත් දින 3ක පමණ කාලයක් ඔබට තිබෙන්නේ නිවසටම වීරැඳි සිටීමට ලබන 14 වෙනිදා දින දක්වා සංචරණ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව එම දින 3ක පමණ කාලය ඔබ මේ ආකාරයටම නිවසේ රැඳී සිටියොත් ලබන 14 වෙනිදා සුපුරුදු පරිදි නැවතත් මේ රට යම් යම් සෞඛ්‍ය නිර්ණායක වලට යටත්ව විවෘත කිරීමේ හැකියාවක් තිබෙනවා. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 1038ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 29015කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සංචරණ සීමා පනවා තිබියදී හැටන් දිඹුලපතන ග්‍රෙග්ලි වත්තේ රක්ෂිතයක ඇලමාර්ගයක් අසල නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් සිවුදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමට දිඹුලපතන පොලිසිය සමත්ව තිබෙනවා. සැකකරුවන් මත්පැන් පෙරා වතු කම්කරුවන්ට අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. සැකකරුවන් අත්අඩංගුවටපත් වන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ගෝඩා ලීටර 85ක් සහ නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමට උපයෝගී කරගත් උපකරණ එසක් පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා. මේ අතර තිස්සමහරාම දෙබරවැව ගැමුණුපුර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මත්පැන් බෝතල් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට සුරාපදු නිලධාරීන් සමත්ව තිබෙනවා. ජේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ජුනි 10, 11 සහ 12 යන තිදින මූල්‍ය ආයතන සහ තැපැල් කාර්යාල විවෘතව පවතිනවා. ඒ අනුව අදත් විශ්‍රාම වැටුප් ලබා දීමේ කටයුතු මෙලෙස සිදු කෙරුණා. औषध नियामन अधिकारी अनुमतियकिन तोरव अलिविकल ऑक्सीमीटर तोगयक अतरंगुवट गैनीमट पोलीसिय समत्व तिबेनवा කොළඹ කොටහේන මැසෙන්ජර් වීදියේ මහල් නිවාසයක මෙම භාණ්ඩ අලෙවි කර තිබුණා. පානතුරේ වලාන දූෂණ වර්ධන ඒකකයේ සහ ඖෂධ නියාමන අධිකාරියෙක්ව මෙම වැටලීම සිදු කර තිබෙනවා. ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා මෙම උපකරණය භාවිත කරන අතර මේ දිනවල මෙම උපකරණ සඳහා පවතින්නේ අධික ඉල්ලුමක්. සොයාගත් ඔක්සිමීටර කොටසක් මෙම මහල් නිවාස සංකීර්ණයේ වාහන අංගනයේ වාහන කිහිපයක් තුල තිබී සොයාගෙන ඇති අතර ඉතිරි කොටස එම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සොයා ගනු ලැබුවා. මෙම උපකරණ මෙරටට රැගෙන ඒමට ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නොමැති අතර මෙම උපකරණ තත්ත්වයෙන් බාල බවයි වාර්තා වන්නේ. වැටලීමේදී ඔක්සිමීටර 3400ක් පොලිසිය විසින් සිය බහරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 35කට අධික වන බවයි ඖෂධ නියමන අධිකාරිය පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන වලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගනිමින් අද පෙරවරු 7 සිට පස්වරු 12 දක්වා රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කටයුතු කළා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත් වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. සෞඛ්‍ය සේවාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් මුල් කරගනිමින් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා සියලු සෞඛ්‍ය සේවා වලින් ඉවත් වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව තීරණය කළා. විරෝධතා ව්‍යාපාරයක් මේ ක්‍රියාත්මක කරන ඇතන වර්ජනයක් නෙමෙයි. වර්ජනය කරන්න පුළුවන් වුණාට අපි මේ රටේ මිනිසු ගැන හිතලා කොවිඩ් ගැන හිතලා වර්ජනය කරන්නේ නැහැ. විරෝධතා ව්‍යාපාරයක් ඉරිපත් කළා තියෙනවා. විරෝධතා ව්‍යාපාරය ලංකාවේ රෝහල් 1103ක් සමස්ත රෝහල් පද්ධතිය සම්බන්ධ වෙනවා. හැබැයි කොරෝනා රෝහල් වල අපි මේ ව්‍යාපාරය කරන්නේ නැහැ. ඒ වගේම විශේෂිත රෝහල් රිජ්ජාරය අලමා රෝහල කාසලවිදේ කාන්තා රෝහල පිළිකා රෝහල වැනි විශේෂ රෝහල් 15ක අපි මේ විරෝධතා ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒගොල්ලෝ අපි උපදෙස් දීලා තියෙනවා තමන්ගේ විරෝධය සටහන් කරන්න පය භාගයක් කෙලිට ඇවිල්ලා නිහඬ විරෝධතාවයක් පළ කරන්න කියලා. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් කොවිඩ් මරදර රාජකාරීවලදී විශේෂ කොට සැලකීම යන කරුණු මූලික කරගැනීමෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ඇතුළු සංගම් ගණනාවක් අද දින උදෑසන සිට මධ්‍යාහන 12 දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියත වෙනවා. යනුව ශ්‍රී ලංකාව පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දින උදෑසන 7:30 සිට 12 දක්වා කොවිඩ් මරදන රාජකාරී කටයුතු වලදී එන්නක් කරන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කරලා තියෙනවා.
අතිශය සංවේදී කාරණා වන විශේෂයෙන්ම රෝගීන් රෝහල්ගත කිරීම ඒ වගේම මරණ පරීක්ෂණ සහ ඒ ආදී කටයුතු සිදු කිරීම රෝග නියෝදාන කටයුතු ඇතුළු අනෙකුත් සුවිශේෂී කාරණා මෙහිදී අපි ඉෂ්ට කරනවා රෝගීන්ගේ පැත්තෙන් මේ පිළිබඳ සලකා බලලා කෙසේ වුණත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් යහපත් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වෙනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බලාපොරොත්තු වුනේ මේ රටේ මිනිසුන්ට වෙන පීඩාව අවම කරලා සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ බලධාරීන්ගේ ඇස්සරවන්න ඉතින් අපි ඉදිරි දින කිහිපේ අපි ඔවුන්ට ලබා දෙනවා මේ ඇස්කන් නාස තියෙන රජයේ අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මේ සෞඛ්‍ය සේවාව නිවැරදි පීලට ගෙනල්ලා එක කණ්ඩායමකට විතරක් දීමනාසියට 78 කින් වැඩි කරපු අසාධාරණ විසඳන්න අපි නැවත ඉල්ලනවා මේක පැය 4ක කරපු ක්‍රියාවලියක් විදියට අමතක කරලා දැම්මොත් ඉදිරි ක්‍රියාමාර්ගයේ ඊට වඩා වෙනස් එකක් වෙන්න ඉඩ තියෙනවා වෛද්‍ය රසායනාගාර වෘත්තිවේදීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුණා. අපි අද ලංකාව පුරාම මේ විදිහට අරගලයක් අරයන්නේ අපේ රටේ ඉන්න ජනතාවට කොවිඩ් උවදුර වෙලාවේ හොඳම සේවාවක් සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න අපිට අවශ්‍යතාවය තියෙනවා අපේ කැපවීම තියෙනවා නමුත් අපිට අවශ්‍ය පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට ලැබිලා නැහැ මේ හැම කෙනෙක්ම බොහොම මානසික පීඩාවලුත් එක්කලා තමයි වැඩ කරන්නේ එක් කණ්ඩායමකට හැමදේම ලැබෙද්දි අනිත් සියලුම සෞඛ්‍ය කණ්ඩායම් වලට කන් හැන්දෙන් තමයි බෙදන්නේ අරගොල්ලන්ට ලොකු හැන්දෙන් මේගොල්ලන්ට කන් හැන්දෙන් එහෙම වෙන්න බෑනේ අපි වඩාත් මේ වෙලාවේ මුදල් පිළිබඳ කතා කරන්න කැමති නැහැ මේ වගේ අරගලයකට යන්න අපි කැමති නැහැ නමුත් මේ තත්ත්වයට අපිව ඇදලා දාලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ඇතුළු ඒ රජයේ තියෙන අත්නෝමික දෙක ක්‍රියාකලාපය මෙලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් අද දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා පැමිණි ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. පෝලි මැදින් ගිහලා පිටින් ඉන්න කට්ටියට එහෙම දෙන්න බෑ. හරිද? පෝලි මැක් හැදෙන්න. කන්නතලා පිට කට්ටිය තේරුම් පෝලි මැක් දාන්න. පෝලි මැද යන්න, පෝලි මැද යන්න. පෝලි මැද යන්න. නැත්තම් කොහෙන්ද යන්නේ? පල්ලට යන්න. පාන්දර තුනහමාරේ දැන් මෙතන ඉන්නේ. හරිද? මිනිස්සු මෙතනට ඇවිල්ලා ඉන්නේ. කිසිම දෙයක් කරන්න තිය එක්කෝ බලධාරීන් මෙතනට ඇවිල්ලා ඉදිරිපත් වෙලා කියන්න ඕනේ මේක. කියන්න නැතුව මහත්තුරු ඇතුළට එලා හැංගිලා ඉඳලා මොකද්ද මේකේ තේරුම? කී දෙනෙක් ඉන්නවද මෙතන? අපේ ගෙවල ළමයි ඉන්නවද? අපි ඔක්කොම දාලා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. තීන බඩේට අමතර අමතර දේවුණා ඇවිල්ලා නම් මේගොල්ලෝ මිනිස්සු කන්න නැතුවත් ඉන්නවා මේ එදා දවස වේල හොයා ගන්න බැරි මිනිස්සු. එහෙම තියෙද්දි මේ වැඩවට උදේ කීයටයි පොලිමට ආවේ අපි ආ මෙතන තුනේ ඉඳන් දැන් මේ වාහන මේ මෙතනින් කොවිඩ් හැදෙන්නේ නැද්ද කියලා බොරුවට පාරවල් වල චෙක් පොයින්ට් දානවා දැන් මෙතනම බලන්නකො ඉත ඡන්ද කාලේදී ඡන්ද දෙනවා නම් හැරෙට තන්තන් වල ලස්සනම ඡන්ද දෙනවා නමුත් මේකෙදී එක දිගටම පොලිමේ ඉන්න ඕනේ ඒක හරි අසාධාරණයිනේ සාධාරණයක් තියෙන්න ඕනේ නැතුව වැඩක් නැහැ මෙහෙම මොකද්ද මේ පාන්දර තුනේ ඉඳලා ඇවිල්ලා ඉන්නා නම්බර නැහැ ඒක හරි නැහැනේ සෞඛ්‍ය අංශ කිහිපයක් මෙලෙස අද දින එන්නත් කරන ක්‍රියාවලීන් ඉවත් වුවත් කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කොවිඩ් මර්ධන එන්නත ලබා දීම වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් සිදු වුණා කලබල කරන්න එපා ડોක්ටර්ස්ලා ඇවිල්ලා විදින්නේ මේ වෙලාවේ ස්ට්‍රයික් එකක් යනවා පොඩ්ඩක් උදව් කරන්න වැඩේ කරගෙන යන්න බොහෝ වගේ කරන මම ඇත්ත වශයෙන්ම කරනම් පාන්දරාවේ පස්වෙනිදා තමයි නම්බරය අස්සම් කරේ ඊට පස්සේ ආයෙත් දැනගන්න ලැබුණා ස්ට්‍රයික් එකක් නිසා මේක විදින්න නැහැ කියලා ඊට පස්සේ දැනගන්න ලැබුණා මට නිලධාරියෙක්ගෙන් ගමේ ඉන්න මේ මේක නැවත වාරයක් විදිනවා ඔබතුමාලට කියලා විදගන්න පුළුවන් කියලා බොහෝ වගේ කරන මේ මෙදිහත් කළා දින දොස්තර මහතුරුන්ට ඇත්ත වශයෙන් කිව්වොත් පොලිසිය නිලධාරීන්ට ඒතරම් ලොකු දෙයක් අපි සන්තෝෂයි මොකද මෙහෙම වෙච්ච දේ අපි ඇවිල්ලා ගොඩාක් වෙලා පාන්දර හතරමාරේ ඉඳලා හිටියා මෙතන බොහොම රස්තිය අද වුණා ඊට පස්සේ අපි ගියා ගෙවල් ගියාම තමයි අපෝ දැනගත්තේ මේ ડોක්ටර්ස්ලා ඇවිල්ලා දෙනවා කියලා මේක ඇත්තරම අපි අගය කරනවා බෙංගාල බෝකේ කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දෙවයින පුරා සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බුක්කේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් පවත්නා කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ඍජු බලපෑම ඉන්දියාවට ඇතිවද වක්‍ර බලපෑම හේතුවෙන් දිවයිනපුර සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අද දිනේත් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක්ද ඇතිවිය හැකි බව අද පෙරවරුවේ නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන්. දිවයින අවට බෙංගාල බුක්ක ප්‍රදේශයේ විශේෂයෙන්ම දිවයින දිවයිනේ ලකුවතර එම තත්ත්වයේ සමග තම ජීවිත ආරක්ෂාව පිළිබඳ පෙරටත් වඩා වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව පසක් කරවන පුවතක් දියුලපිටිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දියුලපිටිය කුලීගෙදර ප්‍රදේශයේ තරුණෙක් දියපහරකට හසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර අප වාර්තාකරු සඳහන් කළේ අයහපත් කාලගුණ තත්ත්වයේ අතරතුර තරුණයන් තිදෙනෙකු දිය නෑමට ගොස් මෙම අවාසනාවන්ත අනතුර සිදු වී ඇති බවයි. කොවිඩ් තත්ත්වයේ හමුවේ පීඩාවටපත් ජනතාවට ආර්ථික වශයෙන් කිසිදු සහනයක් වත්මන් රජය ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජීවත් වෙන්න කොච්චර අපහසුද කියන එක මම මේ වෙලාවේදී පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ කොවිඩ් වසංගතය මේ සංචරණ සීමා මම කිව්ව ආකාරයටම අමාරුව ඇති වෙලා තියෙන්නේ මේ දෛනික වැටුප් ගෙවන ඒ වගේම තමන්ගේ පොඩි කඩයක් එහෙම ගමේ කඩයක් විවෘත කරලා තියෙන අයට. මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් තාමත් දරා ගන්න බැරි ආකාරයට පත් වෙලා තියෙනවා. ඉතින් කරුණා කරලා මේක කරගන්න බැරි නම් මේක දාලා මේක කරගන්න පුළුවන් අයට බාර දීලා යන්න ඕනේ. අද ජීවත් වෙන්න බැරි තත්වයට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි අද ඇති වෙලා තියෙන ඉතාම ගැටලුකාරී තත්වය තමයි මේ පොහොර ප්‍රශ්නේ. ඉතාම කනගාටුයි කියන්න කවුරු කවුරුත් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු කිව්වත් ඇති වෙන්න පොහොර තියෙනවා කියලා මේ අය එක්කෝ කන් ඇහෙන්නේ නැහැ එක්කෝ ඇස් පේන්නේ නැහැ. ඕනෑම නාලිකාවක ප්‍රවෘත්ති බැලුවොතින් හැම නාලිකාවම ප්‍රවෘත්තියේ කියනවා කොහොමද පොහොරවල තියෙන ගැටලුව. අද පොහොර නැතිව තත්වයට පත් වෙලා තියෙනවා. මෙරට අධ්‍යාපන ක්‍රමේ යම් කුමන්ත්‍රණ වැඩපිළිවෙලක් අධ්‍යාපන බලධාරීන් විසින් දියත් කරමින් සිටින බව මහාචාර්ය රෝහණ් ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. අධ්‍යාපනය සංස්කෘතිය පිළිබඳ ප්‍රධාන තීරණ ගන්නා වූ ප්‍රතිපත්තිමය ආයතනය වන යුනෙස්කෝ සංවිධානය මීට දශක ගණනාවකට ඉසෙල්ලා තීරණය කරනු ලැබුවා සෑම රටකම මූලික අධ්‍යාපනයේ අධ්‍යාපන මාධ්‍ය විය යුත්තේ ඒ රටේ මව් භාෂාවන් කියලා. මේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන් යම් කුමන්ත්‍රණයක් කරමින් තිබෙනවායි කියලා කියන බලාපොරොත්තු වෙන මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැවත වතාවක් ග්‍රාමීය සුභාෂාවන් ඉගෙන ගන්න දරුවෝ පාසල් පද්ධතියෙන් උසස් අධ්‍යාපනයෙන් විතැන් කරලා නැවත මේ 1950 දශකයේ බණ්ඩාරනායකමහතා උසස් අධ්‍යාපන පනත ගේනකොට කිව්වා ගම්වල ළමයි විශ්වවිද්‍යාලයට ගියොත් ගස් කිඩි කඩන්න කොල්ලකෝ කියලා හැව දරුවෝ කෝ කියලා හැව මෙහෙම කියන පන්තියකට නැවත රජ කරන්න අවස්ථාව ලබා දෙන්නටයි මේ ලෑස්ති වෙන්නේ. ගාල්ල උඩුගම ප්‍රදේශයේ පාලමක් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව මේ වන විට මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ගාල්ල උඩුගම නැගෙනහිර ගල්බැඳි 12 හරහා ඉදිකර ඇති ගල්බැඳි පාලම පසුගිය දිනවල ඇති වූ ජල ගැලීමට හසු වී කැඩී යාම හේතුවෙන් එම ජනතාව මහත් දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. කියන්න ලැජ්ජයි ඡන්ද දීලා අපේ අතේ සල්ලි වෙලි මේ විදිලාපු දැම්මේ කුලි වැඩ කරලා අපිට බැරි මතන තමයි අපේ නායක අහොද්දන්ට කිව්ල වැඳලා අපි කිව්වා හාමුදුරුව විදිරිපත් වෙලා අපිට මේ යන්න ඒ දණ්ඩක් හරි දාලා දෙන්න කියලා.
උඩුගම නැගෙනහිර සිට ජනසවි ගම්මානය මීටියාගොඩ අලුත්පත්ත ආදී ප්‍රදේශ රැසක ජනතාවට සිය ගම්බිම්වලට යාමට ඔවුන් දිනපතා භාවිතා කරන්නේ මේ පාලමයි. චන්දෙට අපේ පස්සේ ඇවිල්ලා චන්දෙන් පස්සේ අපි දිනුවත් පරාදුන වගේ තමයි හැමදාම අපි ඉන්නේ. චන්දෙ ගන්නකොට චන්දෙ කාට කීප දෙනෙක් ආවා සමහර අයගේ දුරකතන වැඩ කරන්නෙත් නැහැ. ප්‍රදේශීය විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු ගම්වැසියන්ගේ ශ්‍රම ශක්තියෙන් සහ ඔවුන්ගේ පුද්ගලික මුදලින් මේ වෙනුවෙන් විකල්ප ගොඩනගාගෙන ඇතත් තවමත් ඒ සඳහා බලධාරීන් නිසි විසඳුමක් ලබා දී නැහැ. මෙම පාලම හැකි ඉක්මනින් සාදා ජනතා අයිතියට පත් කරන ලෙසයි මේ ජනතාව නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මිනිස්සු 200ක් දිනකට මේ පාලමෙන් එහෙ මෙහෙ වෙනවා. අද මේ මිනිස්සු ඔක්කොම අසරණ වෙලා ඉන්නවා. තමන්ගේ මේ දුක කියා ගන්නට කිසිම කෙනෙක් නැහැ. චන්ද කාලේ මේ මැතිවරණ සඳහා ක්‍රියා කරපු මුල් වෙලා ක්‍රියා කරපු මිනිස්සු මේ ඉන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් හංවැල්ල ගුරුඳවිල සිංහ සමාජයේ මූලිකත්වයෙන් ගංගතුරින් පීඩාවටපත් සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් පහක පවුල් 300කට ලක්ෂ 4ක් වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා සූදානම් කර තිබෙනවා. හම්බෙකමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වේලිඔය රක්ෂිත ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබු ගංජා හේනක් වටලා එක්සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොවිඩ් වසංගතයේ හමුවේ පීඩාවටපත් වී සිටින රජරට ගොවීන් සඳහා ව්‍යාපාරික ආයතනයක් විසින් කාබනික පොහොර හා පිළිකා නසන ප්‍රධාන ශාකයක් වන බුරුංගා පැලමෙන්ම බීජ පැකට් ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මල්ලක් ප්‍රදානය කර තිබෙනවා. විරාමයෙන් අනතුරුව අවධානය විදෙස් පුවතක් වෙත. ගෝලීය කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා දිලිඳු රටවලට කොවිඩ් එන්නත් මාත්‍රා ලබා දීම සඳහා G7 රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ලොව පුරා දිලිඳු රටවලට COVID-19 එන්නත් මාත්‍රා මිලියන 100 ගණනක් පරිත්‍යාග කිරීමට G7 රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පසුගිය පෙබරවාරි මාසයේ ලොව ධනවත් රටවල් විවේචනය කරමින් සඳහන් කළේ එන්නත් බෙදා හැරීම අසමාන සහ අසාධාරණ තත්ත්වයක පවතින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පවසා ඇත්තේ එන්නත් බෙදා හැරීමේ අසමානතාව හේතුවෙන් මෙම වසංගතයේ ලෝකයේ තුල දිගින් දිගටම නොකඩවා පැවතිය හැකි බවයි. අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ෆයිසර් එන්නත මාත්‍රා මිලියන 500ක් රටවල් 90කට වැඩි සංඛ්‍යාවකට අලෙවි කිරීමට සහ පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති අතර ඔහු විසින් ප්‍රජාතන්ත්‍රවාදී නායකින්ගෙන් ඉල්ලා ඇත්තේ වසංගතය තුරන් කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරමින් ලෝකයට සහය දැක්වීමට එක්වන ලෙසයි. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ ලබන වසර අවසන් වන විට ලෝකයේ පුරා රටවල් රැසකට එන්නත් බෙදා හැරීමට G7 සමුළුව විසින් ප්‍රතිඥා ලබා දෙන බවයි. ඒ සඳහා එංගලන්තයේ සහය ලබා දීමට තමා උපරිමයෙන් කැපවන බවද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. එක්සත් රාජධානිය පවසන්නේ 2021දී වසංගතය අවසන් කිරීම සඳහා G7 රාජ්‍ය නායකයින් එකඟ වනු ඇති බවයි. කොවැක්ස් පහසුකම් හරහා ජපානයේ නිපදවන එන්නත් මාත්‍රා මිලියන 30ක් පමණ පරිත්‍යාග කිරීමට සිය රටද අපේක්ෂා කරන බව ජපානයේ පවසනවා. පසුගිය සතියේදී ජපානයේ විසින් තායිවානයට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.24ක් නොමිලේ ලබා දුන්නා. ක්‍රීඩා පොතක් වෙතයි දැන් අවධානය. 2021 ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වන ඉන්දීය ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය සඳහා නම් කළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ආරම්භක පිතිකරු ශිකර් ධවන්ට ලබා දී තිබෙනවා. උපනායකත්වයට පත් කර ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක භුවනේශ්වර් කුමාර්. ඉන්දිය කණ්ඩායම ජූලි මාසයේදී මෙරටදී තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියකට සහ තරඟ තුනකින් සමන්විත 20x20 තරඟාවලියක් සඳහා එක්වීමට නියමිතයි. තරඟාවලියේ පළමු එක්දින තරඟය ලබන ජූලි 13 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඉන්දිය කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකින් එංගලන්තය සමග පැවැත්වෙන තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට එක්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකා තරඟ සංචාරයට දෙවන පෙළ සංචිතයක් නම් කිරීමටයි ඉන්දිය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත්තේ. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුරින්. සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.